ඇත්තටම අපේ රටට අනන්‍යතාවයක් කීර්තියක් ගෙන දුන්න ක්‍රීඩාවක් තමයි ක්‍රිකට් කියන්නේ. හැබැයි මේ ක්‍රිකට් ක්‍රීඩාවට කනකුකාහරෙන් පටන් ගන්නකොට සිවි සංවිධානයක් වශයෙන් මගෙන් රටේ සිවි සංවිධානය මේ ගැන කතා කරා. කතා කරපේකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ වෙනකොට මගෙන් රට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහෝදරයාට වාරණයක් පවා පනවලා තියෙනවා, සම්මි සිල්වා නඩුවක් දාලා තියෙනවා මේ සම්බන්ධව අපි කතා කරා කියලා. හැබැයි දැන් අද දිත්තේ ධම්ම වේදිනිය වශයෙන් දැන් ක්‍රිකට් ක්‍රීඩා ඇමතුමාටත් ඒ වගේම ක්‍රිකට් කාලක මණ්ඩලයටත් අන්න අපි කිව්ව දේවල් සත්‍ය බව තේරෙනවා. මේ විදිහට රොෂාන් රණසිංහ ඇමතිවරයා රනිල් වික්‍රමසිංහ ඇමතුමාගේ ආණ්ඩුව එකතු වෙලා බලයෙන් පහ කරා. අන්න ඒ වෙලාවේ ඉඳන්ම අපි ක්‍රීඩාවේ තියෙන දූෂණ වංචා ඉතිපස්සේ T20 ක ඕස්ට්‍රේලියාවේ සංචාර කෙරිච්ච වංචා දූෂණ මගෙන් රට සිවි සංවිධානය අපි හෙළි කරා. මේ නිසාම තමයි එදා අපි වාර්ණයට ලක් කරේ. නමුත් කෙසේ හෝ වේවා මේ වෙනකොට අපි දැක්කා ඉතාමත් ලැජ්ජා සහගතව අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක මේ වෙනකොට ලංකාවට එන්න සූදානමින් ඉන්නවා. ඉතින් මේ ප්‍රතිඵල ඇති වෙන්නේ කොහොමද? මම දැක්කා වර්තමාන ක්‍රීඩාමති හරින් ප්‍රනාන්දු මැතිතුමා කියනවා හොඳම ටීම් එක තමයිලු යවලා තියෙන්නේ. මම දන්නා කොයි විදියට සිලෙක්ට් කරාද කියලා. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් හොඳම ටීම් එකේ එව්වා නම් යව්වා නම් කොහොමද මෙච්චර ඉක්මනටම ලංකාවට එන්නේ? දැන් ඒකට අපි දැක්කා ඇමතුමත් කියනවා එක එක නිදහසට කරුණු කියනවා ක්‍රීඩා ලෝලින්ට. මොකද්ද කියන්නේ? ක්‍රීඩාංගණයේ ඉඳන් හෝටලේ තියෙන ගොඩක් දුරලු ක්‍රීඩකයොත් ඔය කතාව කියනවා අපි දැක්කා. අර නටන්න බැරි මිනිහට පොළොව ඇදයි කියලා ඒ වගේ කතන්දර කියලා මේක හරියන්නේ නැහැ. හරින් ප්‍රමාණතු ඇමතුමාටත් අපි කියනවා නිකන් බයිලා ගහන්න එපා, දැන් ඇවිල්ලා තමන් මේ හැම වෙලාවෙම දේශපාලඥයෝ ට්‍රයි කරන්නේ. මොකද්ද? තමන් සියලු දේ සිද්ධ වුණාම ඒකට වග උත්තර බඳිනවා තමන් නිදහස් වෙන විදියට. තමන්ගේ වගකීම් පැහැර අරින් නැතුව අවසානයේ බේරෙන වාක්‍ය දාලා රටේ ජනතාව මුලා කරන්න එන්න එපා. මේ ක්‍රීඩාව වලපල්ලට එවීම සඳහා මේ සියලු දේශපාලඥයෝ වග කියන්න ඕන කියනකම් මේ වෙලාවේ මම ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි.